හම්බන්තොට සුචි ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරියගේ හදිසි මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය තෙවැනි වරටත් කල් දැමීමට කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාට අද සිදු වුණා. ඒ අද දිනේ සාක්ෂි සඳහා කැඳවා සිටි ජාතික පාසල් අධ්‍යක්ෂවරයා දැක්වූ කරුණු හේතුවෙන්. අදාළ විදුහල්පතිවරිය ඉකුත් පෙබරවාරි මස 17 වනදා කොළඹ ජාතික රෝහලේදී මිය යන්නේ එදින දහවල් වාරියපොළ පිහිටි වෛභ පුහුණු මධ්‍යස්ථානය තුළ පුහුණු ක්‍රියාකාරකමක නිරතව සිටියදී අනතුරකට ලක්ව තුවාල ලබයි. බැහැරගත නායකත්ව පුහුණු වැඩසටහන මැයෙන් එය සංවිධානය කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. පුහුණුව සඳහා ජාතික පාසල්වල විදුහල්පතිවරුන් වෙත මෙම කැඳවීමේ ලිපිය එවීමට ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වග බලාගෙන තිබුණා. අද ඔහු කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා හමුවේ කියා සිටියේ තමා අදාළ කැඳවීම් ලිපියට අත්සන් තැබුවද පුහුණු වැඩසටහනේ සැකස් මහා සංවිධානය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි. වාචික නියෝගයක් අනුව තමයි මේ ලියුම සකස් කළ යවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මට අද දිනත් මේ පරීක්ෂණ අවසන් කිරීමට බැරි වුණා. ඔබතුමාට කියන්න පුළුවන් මේ වගේ පුහුණුවක් අවශ්‍යද? ඒක ප්‍රශ්නයක්. ඒකට මට පිළිතුරු දෙන්න බැහැ. ඒ වුණාට මේ කාන්තාවගේ වයස අවුරුදු 50කටත් වැඩි. ඉතින් මගේ නිගමනය පස්සේ තමයි කියන්න පුළුවන්. මෙම මරණය සිදුවී දින දෙකකට පසුව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි. එම නිවේදනයට දින 10ක් සපිරුණු මාර්තු මාස පළමු වනදා අදාළ පරීක්ෂණ වාර්තාවේ නිගමන හා නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය රට හමුවේ තිබුවා. ප්‍රශ්නගත පුහුණු වැඩසටහන සැලසුම් කිරීමේ සිට මිල ගණන් කැඳවීම, බාහිර ආයතනයක් පුහුණුව සඳහා තෝරා ගැනීම සහ සංවිධානය කිරීම වගකීම් විරහිතව අනවබෝධයෙන් සහ නොසැලකිල්ලෙන් සිදු කර ඇතැයි යන්න පරීක්ෂණයේ ප්‍රමුඛ නිගමනයයි. ඊට වගකිව යුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 7 දෙනෙකු පරීක්ෂණයේදී හඳුනා ගැනුණද පරීක්ෂණයේ නිර්දේශ කර තිබුණේ අදාළ 7 දෙනා අතරේ සිටි අධ්‍යක්ෂවරයෙකු සහ සහකාර අධ්‍යක්ෂවරයෙකු තනතුරු වලින් ඉවත් කිරීමට පමණයි. මේ ආයතනය කිසිම රක්ෂණයක් කරලා තිබිච්ච ආයතනයක් නෙවෙයි. මේ නෝන පුහුණු කරපු ආයතනේ දැන් පාසල් ළමුන් ටිකක් අධ්‍යාපන චාරිකාවක් රැගෙන යනවා නම් ඒ බස් එක යෝග්‍යතා සහතිකයක් ගන්න ওই බස් එක සම්බන්ධයෙන් එහෙම නම් ළමයි සම්පූර්ණ රක්ෂණය කරනවා. මගේ බිරිඳ ඇතුළු ඒ විදුහල්පතිවරු පුහුණු කරපු ආයතනේ කිසිම රක්ෂණයකට යටත් කරපු ආයතනයක් නෙවෙයි. මෙතන ලොකු කෙනින්ම මේක සාවද්ද මිනිස් ඝාතනයක් ලෙස මා හෙලා දකින්න. ආයතන තෝරා ගැනීමේදී ප්‍රමිතියක් තිබිලා තියෙනවද? කිසිම ප්‍රමිතියක් නැ මේවල ටෙන්ඩර් කැඳෙන්නේ කොහොමද? මේ වංචාසහගත ක්‍රියාවල ප්‍රතිඵලය මොකද්ද? රටට ජාතික පාසලක විදුහල්පතිනියක් අයිමවීම. එතන එහෙම අයිමවීමක් වෙලා තියෙද්දි අධ්‍යාපන අමාත්‍යාංශය නියඬ වෙන්නවා. නිවේදන නිකුත් කරලා නිකන් ඉන්නවා. ඒක නිසා වගකීතු අය සම්බන්ධයෙන් වහම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් අද දිනේදී දැන් අධිසමර පරීක්ෂණතුමා ඉදිරියේදී පරීක්ෂණයක් තිබුණා. දැන් මේකේ ජාතික පාසල් අධ්‍යක්ෂතුමා තමයි කැඳෙව්වේ. ජාතික පාසල් අධ්‍යක්ෂතුමා අධිසමර මරණ පරීක්ෂණය සඳහා සාක්ෂි ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් අධ්‍යක්ෂවරයා ලබන 24 වනදාට කැඳවීමට කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා අද තීරණය කළා. පුහුණුව සඳහා විදුහල්පතිවරුන් කැඳවා යොමු කෙරුණු මේ ලිපියට තම අත්සන යෙදුවා හැර තමා අන් කිසිවක් නොදන්නා බව අද මරණ පරීක්ෂණයේදී අවධාරණය කළ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමට මැලිකමක් දැක්වුවා. ඒක මට කියන්න බෑ. ඒ අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් දැනගන්න පුළුවන්.